සුබසන්ධ්‍යාවක්. ගිවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කෙරේ. විපක්ෂයේ බීතිකාව. ඡන්දයට බය මොකද? දේශපාලඥයෝ ඡන්දයකට බය වෙන්න ඕනේ. අපි යාලා ඡන්දයක් කිව්වම කකුල් දෙක උලනවා. මෙරට ඉතිහාසයේ දෙවන වැඩිම හෙරොයින් තොගය බේරුවලදී අත්අඩංගුවට. ක්‍රිකට් නිලවරණයේ පෙබරවාරි 7 නාම යෝජනා බහර ගැනීම ලබන 14 හා 17. ඉන්ධන මිල පාලනයට ඔපෙක් සංවිධානයේ සූදානම. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි 8 වනදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කරගන්න ලද්දේ දශක 3ක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය විසඳීමට බවයි. ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේහි තවදුරටත් මෙසේ දැක්වෙනවා. උපුටා ගැනීම. එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභහ ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබේ. එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයක් වන අතර අපගේ මාතෘභූමිය නූතන යුගයකට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය වූවකි. එබැවින් 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමකින් ඇති කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින් දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි. උපුටා ගැනීම අවසන්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ අනුව එම ගැසට් පත්‍රය සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 වන දිනටත් අද විභාගයට ගැනුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. ඊයේ දිනේදී නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබුණා. අද දිනයේදී මැදිහත්කාර පෙත්සම්කරුවෙකු ලෙස පෙනී සිටින පිවිතුරු හෙළවුරුමේ පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් කරුණු දැක්වීම ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ආරම්භ කළා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් ඇති බවයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීතු බවට 19 වන සංශෝධනය තුළින් ජනප්‍රිය දේශපාලන වැකියක් ඇතුළත් කිරීමට ව්‍යවස්ථා සම්පාදකින් කටයුතු කර ඇති බවයි මනෝහරද සිල්වා මහතා කියා සිටියේ. තවත් මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වන ජගත් වැල්ලවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති සීමා කිරීම් 62(2) සහ 33(3) ව්‍යවස්ථාවන්ට අදාළ නොවන බවයි. එබැවින් 19 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිදු බාධාවක් නොමැති බවට අලි සබ්‍රි මහතා තර්ක කර සිටියා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දීමේදී මහජනයාගේ ස්වාධිපත්‍ය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම අවශ්‍ය කාරණයක් බවද අලි සබ්‍රි මහතා කියා සිටියා. මේ නිසා ජනතාවට මැතිවරණයක් සඳහා අවස්ථාව සැලසීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ. තවත් මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාර්පණ මහතා කියා සිටියේ නීතිපතිවරයා පැවසූ ආකාරයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවා හැරීමට ඇති සීමා කිරීම් 62(2) සහ 33(2) සී ව්‍යවස්ථාවන්ට අදාළ නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබූ ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරයාට 62(2) සහ 33(2) සී ව්‍යවස්ථාවන්ට අනුව පාර්ලිමේන්තුව විසිරවා හැරිය හැකි බව ඔහු සඳහන් කළා. පාර්ලිමේන්තුව විසිරවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් 13 වනදා අතුරුතහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරුතහනම් නියෝගය හෙට දිනේ දක්වා බලපැවැත්වෙනවා. අගවිනිසුරු නලින් පෙරේරා සහ භුවන කාලු විහාරයේ සිසිරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනෙන්නේ. අද සබ්මිෂන්ස් කරා සියලු දෙනා මම හිතන්නේ පිටිෂන්ස්ලා කීප දෙනෙක් වෙනුවෙන් ඉවර කරගන්න බැරුව ගියා. ඒ නිසා හෙටට කාලෙද ගියා. බොහෝ දුරට 90% විතර ඉවර නැහැ. හෙට දෙතුන් දෙනෙක් ඉන්නවා. ඉතින් හෙටෙන් ඉවර වෙයි කියලා හිතනවා. ඒක නීති විරෝධී නම් ඒ ගැසටුව විසිරෙනවා. ඒක නීත්‍යානුකූල නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපිට සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා අධිකරණයේ තීන්දුව වෙනතෙක් බලාගෙන ඉන්නවා. මේ උත්සාහ කරන්නේ ජනතාවගේ අයිතිවාසිකම ජනතාවට ලබා දෙන්න. ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන තේක ලබා ගන්න. දැන් අද ඉතා වැදගත් තර්කයක් අලි සබ්‍රි මහතා ඉදිරිපත් කරේ. ඒ තමයි ජනතාවගේ බහුතර මතය පාර්ලිමේන්තුවේ බහුතර මතයෙන් පිළිබිඹු විය යුතුයි කියන. හැබැයි පහුගිය පුංචි ඡන්දේ 30%ක්වත් ඡන්ද ගන්න බැරි වෙච්ච පක්ෂයකට තමයි පාර්ලිමේන්තුවේ බහුතරෙදී ව්‍යවස්ථාව නොතක, ස්ථාවර නියෝග නොතක, රටේ නීතිය නොතක, පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොතක කරුණාරත්න ජයසූරිය මහත්තයා නටන නෙයියාඩගමට ඒ පාපයට අපට සම්මාදම් වෙන්නද කියන්නේ. ජනාධිපතිතුමා සහ අමාත්‍යංශ ලේකම්වරුන් අවශ්‍ය සේවාවන් සිදු කරන බැවින් රටේ කටයුතු අඩපණ වී නැති බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. රටේ අර්බුදකාරී වාතාවරණය අවසන් කර යහපත් රටක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහන නිමා කරමින් ලබාගත් අත්සන් සහිත ලේඛන බාර ගැනීමේ අවස්ථාවට එක්වමින් රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියා. පැවිදි හඬ සංවිධානයයි වැඩසටහන ක්‍රියාත්මක කළේ. අත්සන් ලබා ගැනීම සඳහා නාරාහේන් පිට අභයාරාම විහාරස්ථානයෙන් විශේෂ රිය පෙරහැරක් ආරම්භ කළ අතර එය සීනිගම දේවාලය දක්වා ගමන් කළා. දිවයිනේ ප්‍රදේශ රැසකදී අත්සන් ලබා ගැනීමටද කටයුතු කෙරුණා. පැවිදි හඬ සංවිධානය, මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන නියෝජිතයන් මීටෙක්ව සිටියා. අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. ජනතා අත්සන් සහිත ලේඛන මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ලබා දීම අභයාරාම විහාරස්ථානයේදී සිදු කළේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඒ මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැදින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා, රජයේ වැඩ කටයුතු ජනාධිපතිවරයා ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, ඒ ආනුව ඒ වැඩ කරගෙන යනවා. ලැබෙන තීන්දුව මොනවද කියලා ඒක ගැන මට කියන්න බෑනේ. මේ වන විට රජයේ මේ ආණ්ඩුව අකමැති කෙනෙක් නැහැ. අගමැතිවරයා ඉන්නවා, ඇමතිවරු ඉන්නවා, තනතුර තියෙනවා. හැබැයි වැඩ කරන්න බෑ. මේ තීන්දුව වැරදි කියලා අපේ මතය. අපි ඒක විශේෂාධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ලෝකයේ පළවෙනි වතාවට ලංකාවේ සිදු වුණේ පහළ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් දීම. අපි රජයේ සේවකයෝ නෙවෙයිනි. විපක්ෂයේ මැතිවරණ වීතිකාව ගැන අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා, මැතිවරණයක් සඳහා අපි සූදානම් වෙනවා. මොකද අපි ආවේ මැතිවරණයක් තියන්නනේ. මට පුද්ගලිකව ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය මැතිවරණයක් තියලා මේ රට ස්ථාවර කරන්න. ඡන්දයට බයයි මොකද? දේශපාලඥයෝ ඡන්දයකට බය වෙන්න ඕනේ. අපි යාලා ඡන්දයක් කිව්වම කකුල් දෙක උලනවා. අපිට චෝදනා නෙවෙන්නේ කියලා අපිට අපහාස කරන්නේ, අමු බොරු කියන්නේ. ඉතින් යාලා දේශපාලන වශයෙන් පිළිගැනීම සඳහා අවශ්‍ය නඩු පවරලා ඉවරයි. දැන් මේ අපි නඩු වලට බය මේ ආණ්ඩු පිටෙව්වයි කියනෝනේ. සම්පූර්ණ වැරදි. මොකද නඩු ඔක්කොම දාලා අපේ දරුවෝ හිරේ ගිහිල්ලා. නඩු ගැන මතක් කරන්නේ ඔව්, ඉතින් ඒකත් එකයි නේ. ඉතින් ඒ දෙගොල්ලෝ අනිල් ක්‍රුසිංහ මහත්තයාගේ හඬ තමයි එතනින් පිට වෙන්නේ. ඔව්, ඒකත් වෙලාවට කරන්න. එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්මේලනයක් පවත්වා තීරණය කළ යුතු බව එම පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. හිටපු නායකයන් සෑම විටම පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රදර්ශනය කළ බව හිටපු අමාත්‍ය MD ප්‍රේමරත්න මහතා අවධාරණය කරනවා.
ඉතිහාසය පුරා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඉසිලූ සියලු දෙනා පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බව ප්‍රේමරත්න මහතා පවසනවා. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් සමග කටයුතු කර අත්දැකීම් ඇති තමන්ට එම නායකයන් පක්ෂීය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ අයුරු සිහිපත් වන බව ඒ මහතා පෙන්වා දෙනවා. ඒ අනුව බහුතරයේ කැමැත්ත මත පක්ෂ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය ආදී පිළිබඳව තීරණගත් ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට පැවති බවද එම පක්ෂයේ හිටපු මහජන නියෝජිතයන් පෙන්වා දෙනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා දිවි ඇතිතුරා එම තනතුර දැරීමට හැකිවන ලෙස බලයට පත්ව ඇති බවද එම්.ඩී. ප්‍රේමරත්න මහතා පෙන්වා දෙනවා. මෙම තත්ත්වය වෙනස් නොකළහොත් තම පක්ෂයට අනාගතයක් නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ. 19 සංශෝධනය සිදු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයෙකුට දිගින් දිගටම අග්‍රාමාත්‍ය ධුරය රැඳවීමට අවශ්‍ය වන විධිවිධාන ඇතුළත් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී WDJ සිනවරත්න මහතා පවසනවා. නෙළුම් මාවතේ ශ්‍රී ලංකා නීති පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දයාප අභිවර්ධන මහතාද මෙහිදී සිය අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ වැනියට මේ රටේ දේශපාලනය කරන්න බැරි වෙන ආකාරයට විධිවිධාන ඇතුළත් කළා මේ 19 සංශෝධනය. එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයා වැනි අයට දිගින් දිගටම බලේ ඉන්න පුළුවන් වන විදිහට විධිවිධාන ඇතුළත් කළා තිබුණා. අද ශිෂ්ටාධිකරණයේ මේ කාර්යය දැන් විග්‍රහ වෙනවා. ජනාධිපතිතුමා මේවර පාර්ලිමේන්තු විසුරුව හැරීමේදී මේ සියලුම ව්‍යවස්ථාවන් සම්බන්ධව සඳහන් කරලා තියෙනවා. ඉතාමත්ම බුද්ධිමත්ව නිවැරදිව එක කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඕන කමට සකස් කරපු මේ 19 සංශෝධනයේ යම් යම් විධිවිධානයන් අද අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඔක්තෝබර් 26 වෙනිදා අගමැතිවරයා පත් කිරීමේ කාර්යය උසාවි අභියෝග කරන් තිබුණා මේගොල්ලෝ. එකලේ නැහැ. උසාවියට යන්නේ කියලා කිව්වහමත් ඒගොල්ලෝ ගියේ නැහැ. මොකද ඒගොල්ලෝ කිව්වා අපි ගියොත් නීතියෙන් අපි පරදිනවා කියලා. ඊයේ පාර්ලිමේන්තුවේ අර ඊනියා න්‍යාය පත්‍රයේ තිබුණා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව. මේ යෝජනාව ඒ ඉදිරිපත් කරපු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා විසින්ම ඉවත් කරගත්. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය පළ කරන්න ඡන්දය පාවිච්චි නොකරන කොටසක් ඊයේ පාර්ලිමේන්තුවේ හිටියා. ඒ නිසා ඒක එතෙන්ට යන්නේ නැතුව හොරෙන්ම ඉල්ලා අස්කරගෙන ඊයේ සභාව පැවැත්වුවේ කිසිම න්‍යායපත්‍රයක් හෝ වැඩපිළිවෙලක් නැතුව. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රටේ ආර්ථිකයේ රටේ ස්වාධිපත්‍යය පාවල දෙන වැඩසටහනක තමයි අද ඉන්නේ. ඕනෑම තානාපති කාර්යාලයක් ඉදිරියේ ගිහිලා දන ගහගෙන ඉන්න මේ උදවිය සූදානම් වෙලා ඉන්නේ. රට අස්ථාවර කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය බාරගත යුතු බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති නඩු කටයුතු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ නීතිඥවරුන් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයරාම නිල නිවසේදී. අද කථානායකවරයාගේ ක්‍රියාකලාපේ ඒකාධිපති ස්වරූපයක් අරගෙන ස්ථාවර නියෝග සියල්ල කඩ කරමු. ස්ථාවර නියෝග අනුව ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වුණා නම් කලබල ඇති වෙන්නේ නැහැ පාර්ලිමේන්තුව තුළ. ඒ තත්ත්වයට සම්පූර්ණව කියන්න ඕන කථානායකවරයාගේ ඒ වැළපිළිවෙල. ඔවුන් කෙටි මාර්ග එක දවසෙන් මේක ඉවර කළා රටම අනිත් පැත්ත හරවන වැළපිළිවෙලකට ගියපු නිසා තමයි එවැනි කලබල පාර්ලිමේන්තුව තුළ ඇති. මම හිතනවා මේකේ සම්පූර්ණ වගකීම මේ රට අස්ථාවර කිරීම වගකීම. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතා අද මෙම සාකච්ඡාවේදී අදහස් පළ කළා. අද වියත් කරලා තියෙන සම්පූර්ණ වැඩපිළිවෙල මෙහෙවන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ නෙවෙයි, පදිත් ප්‍රේමදාස නෙවෙයි, ඒක මෙහෙවන්නේ ඒබ්‍රහම් සුමන්දිරන් මන්ත්‍රී. දැන් මේ එහෙම රජය බිහි වුණොත් එතකොට පොඩ්ඩක් හිතලා බලන්න කොයි විදිහේ න්‍යාය පත්‍රයක්ද කියලා. වහාම දේශපාලන සිරකරුවන් කියන පුද්ගලයන් නිදහස් කරන්න. දැන් අර මඩ කලපු සිද්ධියෙන් මොකද්ද ඒකයි ඇල්ෆ්‍රඩ් ඩූරේප්පා ඝාතනයේ අතර වෙනස? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අස් කරලා ඒ වෙනුවට ගෙනෙන පනතේ තියෙන වගන්ති මොනවද? මේ රටේ කිසිම චූඩිතයකට නැති විශේෂ වරදාන හා වරප්‍රසාද ආයතන ත්‍රස්තවාදී. මේවා ස්ථාපිත කර ගැනීම සඳහා තමයි මේ TNA, UNF, ඕල්ලාන්ඩෝ පිරන්නේ. එක්සත් ජාතික පක්ෂය අරලියගහ මන්දිරයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. මේක මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තනියෙන් කරන දෙයක් නෙමෙයි. මේකට හයිය දෙන්නේ පිටිපස්සෙන් ඉඳන් තල්ලු කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ, එක්සත් ජාතික පක්ෂයේ අපි විසඳ ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට කිසිම අයිතියක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැනත්, එක්සත් ජාතික පක්ෂයේ වෙන දේවල් ගැනවත් කතා කරන්න. රටක් හැටියට
අද ලෝකයේ අපිට තියෙන රටේ නමට විශාල කැලලක් සිදු වෙලා තියෙනවා. මේක හැම අංශයකටම බලපාලා තියෙනවා. තාමත් එක්වෙනින් මේ රට යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙන්නේ අසාර භාවය අවසන් කරන්න ජනාධිපතිතුමාට එක මොහොතෙන් මේක කරන්න අවශ්‍ය අනිකුත් සියල්ල දැන් අපි එතුමාට බාර දීලා තියෙනවා. මැතිවරණයක් අවශ්‍ය නැති බව පවසන විපක්ෂයක් සිටින ලෝකයේ එකම රට ලංකාව බව නිදහසා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ වත්මන් දේශපාලන අර්බුදයට ඇති එකම විසඳුම මැතිවරණයක් බවයි. අපිට අද වෙනකොට පෙනෙන්නට තියෙන දේ තමයි මහා මැතිවරණයකින් මෙහා කිසිදු තිරසාර විසඳුමක් ලබා ගන්නට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. විපක්ෂය තමයි හැම වෙලාවෙම ඡන්දේ ඉල්ලා කටයුතු කරන්නේ. හැබැයි අපේ රටේ තියෙනවා අපූර්ව විපක්ෂයක් ඡන්ද එපා කියන. ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොටත් ඔවුන් ඡන්ද එපා කිව්වා. ක්‍රියාවෙන් ඔවුන් කරලා පෙන්නුවා ඡන්දේ කල් දාන්න අවශ්‍ය පරිසරය ගොඩනඟා. දැන් අද විපක්ෂයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයත් ඡන්ද එපා කියන තැනකට ගිහිල්ලා තියෙනවා. ඔවුන් කටින් මොනා කිව්වත් ක්‍රියාවෙන් පෙන්නනවා ඡන්දේට සූදානම් නැති බව. අපි විශ්වාස කරනවා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සියලු කරුණු බලලා තාමත්ම හොඳ තීන්දුවක් රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ලබලා දෙයි කියලා. රටේ පවතින දේශපාලන අස්ථාවරත්වයට විසඳුම් ලබා ගැනීමේ එකම ක්‍රියාමාර්ගය වන්නේ මහා මැතිවරණයක් පැවැත්වීම බව මහා සංඝරත්නය, මහජන නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු විවිධ පාර්ශ්ව පෙන්වා දෙනවා. ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීම තුළින් රටේ ඇති ගැටලු රැසකට විසඳුම් හිමිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අපි එක හෙලාම ඉල්ලන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම හැටියට මහා මැතිවරණයක් පවත්වලා ජනතා පරමාධිපත්‍ය බලයට ඉඩ දෙන්න ඕන. ජනතාව තෝරාවේ එතකොට අනිවාර්යයෙන්ම කාටද පාලන බලය හිමි විය යුතු කියලා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිකම ගත්තු එක සමහරක් අය කියනවා. ඇයි මොකටද අගමැතිකම මේවා ගත්තේ? එතුමා හැම වෙලේම මේ රට වෙනුවෙන් නිර්භීත තීරණ ගත්තා. අපි සෑම සියලු දෙනාගෙම ඉල්ලන්නේ කරුණා කරලා බහුතර ජනතාවට කැමැත්ත දෙන්න ඒ අය තීරණය කරයි හරි නායකයා කවුද කියලා. ජනාධිපතිවරයා අපි හිතනවා දුරදිග බලලා ගත්ත තීරණයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරපු එක. මං හිතන්නේ එතුමා ශ්‍රී ලාංකීය ජනතාව ගැන හිතලා ගත්ත තීරණයක් හැටියට තමයි අපි ඒක දකින්නේ. මේ අවස්ථාවේදී මං හිතන්නේ මැතිවරණයකට යෑම තමයි හොඳම කියලා. මේ වෙලාවත් අනිවාර්යෙන් අපි ඉල්ලීමක් කරන්න මැතිවරණයකට යා යුතුයි කියන එක මැතිවරණයට ගිහිල්ලා අපේ ජනතාවගේ තියෙන කැමැත්ත ප්‍රකාශ කරලා හරි ආණ්ඩුවක් හදලා තව රටක් හදන්න මං හිතනවා. මගේත් පෞද්ගලික අදහසයි. අපි ක්‍රිකට් ක්‍රීඩා කරද්දිත් මිනිසුරුව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට තීරණයක් ගන්න බැරුවන් තින් තුන්වෙනි මිනිසුරුවට දානවා. මං හිතන්නේ මේ හැමෝගෙම අතින් වැරදි වෙන්න පුළුවන්. මං හිතන්නේ මේ වෙලාවේ අපි තුන්වෙනි මිනිසුරුවට ගිහිල්ලා අපේ ජනතාවට ගිහිල්ලා ජනතාවය කැමැත්ත අරගෙන ඉස්සරහට ගියොත් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා මගේ පෞද්ගලික අදහසත්. මේ පාර්ලිමේන්තුවේ බහුතරයකුත් නැතුව විසිරෙව්වම කැමති වෙන්න එපා. ඡන්දකට යන්න. දැන් ඡන්දකට යන්නේ නැහැ. එතකොට ඒකෙන් තේරෙනවා උසාවියට ගිහිල්ලා මේක නවත්ත ගන්න පුළුවන්ද බලනවා ඡන්දය. දැන් ඡන්දය නවත්ත ගන්න ගිහිල්ලා දැන් එතුමාට පක්ෂ නායකකමටත් කරකෝ කාණ්ඩ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මුළු රටම ආගමික නායක උතුමන්ලා මේ රටේ පොදු මහ ජනතාව ජනතා පරමාධිපත්‍ය යටතේ බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට අධිකරණ තීන්දුවෙන් පසු මැතිවරණයකට ගොස් තමන් කැමති රජයක් පිටව ගන්න අවස්ථාව ලැබෙයි කියලා. දැන් මොකද්ද මේ අරුබුදයට විසඳුම? මැතිවරණයකට යන්න. මැතිවරණ වලට අධිකරණයට ගිහිලා කියනවා මේක නීති විරෝධී කියලා. එක කවුද මේ රටේ පරමාධිපත්‍ය? පාර්ලිමේන්තුවේ ඉන්න ඔලු කැටි 225 මේ රටේ මහ ජනතාවද? අන්න ඒ නිසා මහ ජනතාවගේ පරමාධිපත්‍ය හැල්ලු කරන්නට එපා. අපි දන්නවා මේ දේශපාලන හිඟන්නෝ, දේශපාලන යාචකයෝ පුලන්නෝ අද බලාගෙන ඉන්නවා තමන්ගේ ඔඩොක්කොඩම හරි වැටෙනකම්. ඉතිහාසයේ දෙවන වැඩිම හෙරොයින් තොගය බේරුවල හා අලුත්කම මුහුදු තීරයේ ගමන් කළ බෝට්ටුවක තිබී අත්අඩංගුවට ගත්තා. ඒත් සමග අත්අඩංගුවටගත් සැකකරුවන්ට දෙන දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටින්නේ. හෙරෝයින් කිලෝ 231ක් සහ ග්‍රෑම් 54ක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ඊයේ රාත්‍රී මේ වැටලීම සිදු කරනු ලැබුවේ. මේ හෙරෝයින් තොගය පාර්සල් 214ක් ලෙසට සකස් කරලා ඒ පාර්සල් සීනි බහාලන උර 11කට දමා බෝට්ටුවෙන් ප්‍රවාහනය කරමින් තිබියදී තමයි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. දැනට සැක කරනවා මේ හෙරෝයින් තොගය මෙම උරවලට අසුරන්නට ඇත්තේ පකිස්තානයේදී කියලා. හෙරෝයින් තොගයේ වටිනාකම පියල් මිලියන 2778කට අධික වන බවටයි වාර්තා වෙන්නේ. එක සැකකරුවෙක් අංක 298 හලවාගොඩ පාර ගොඩ
රැල්ල බේරුවල ලිපිනේ පදිංචි වයස අවුරුදු 38ක් වූ දිනයාදුර දිලිප් සුසන්ත නැමැති පුද්ගලයෙක්. අනෙත් සැකකරු අංක 80 මරදානපාර බේරුවල ලිපිනේ පදිංචි වයස අවුරුදු 34ක් වූ මොහමඩ් රිස්වි මොහමඩ් ෆර්සාන් නැමැති පුද්ගලයෙක්. ෆිච් ආයතනය සහ SNP ආයතන ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම වලින් පහත් දැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එකඟ වන්නේ නැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. විවිධ ගැටලුකාරී තත්වයන් හමුවේ වුවද ණය කළමනාකරණය විධිමත්ව සිදුකිරීමට මහ බැංකුවට ඉතිහාසයේ පුරාම හැකියාව ලැබුණා. විදේශ ණය හා මූල්‍ය ගනුදෙනු සක්‍රියව මෙන්ම විධිමත්ව සිදුකිරීමට මේ වන විටත් මහ බැංකුව සමත් වෙති බවද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මහ බැංකුව විදේශ සංචිතය ශක්තිමත් කිරීමටද ඩොලරේ බලපෑම අවම කිරීමටද යෝග්‍ය ක්‍රියාමාර්ග රැසක්ද අනුගමනය කර තිබෙනවා. මෑතකදී හඳුන්වා දුන් ණය කළමනාකරණ සැලැස්ම හරහා දේශීය මූල්‍ය මට්ටම යහපත් තත්වයකට ගෙන ඒමට හැකි වුණා. මෙම සියලු ක්‍රියාමාර්ග හරහා සමස්ත බැංකු අංශයේද ස්ථාවර භාවයක් ඇතිකර ගැනීමට හැකි වෙති බවද වාර්තා වනවා. මෙම යහපත් ප්‍රවණතාවයන් ළඟා කරගෙන ඇති අවස්ථාවකදී වුවද ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් පහළ මට්ටමට දැමීම කිසිසේත් සාධාරණ නොවන බවයි මහ බැංකුව පවසන්නේ. සමස්ත ආර්ථිකයේ ප්‍රතිපත්තිවල හෝ මූලධර්මවල දුර්වල වීම පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැතිව විවිධ බලපෑම් මත සිදුකර ඇති මෙම ක්‍රියාමාර්ගයට එකඟ නොවන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. අලුත්කම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක කීර්තිශ්‍රී වාකීශ්වර අතිපූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිපාණන් අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 79 වන වියෙහි පසු වුණා. උන්වහන්සේ කලක් අසනීප තත්වෙන් පසු වූ අතර රාගම පෞද්ගලික රෝහලේදී අද දහවල් අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. දේහය අලුත්ගම කන්දි විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතයි. දැන් ක්‍රීඩා තොරතුරු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට නාම යෝජනා බහර ගැනීම ලබන 14 වෙනිදා සහ 17 වෙනිදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ පැවැත්වීම වාරණය කරමින් අධිකරණයේ පසුගියදා නියෝගයක් නිකුත් කළා. එහෙත් පසුව එම වාරණය ඉවත් කිරීමටයි අභියාචන අධිකරණයේ කටයුතු කළේ. එය අනුව ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත් කළා. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි 7 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඊට නාම යෝජනා බහර ගැනීම ලබන 14 වෙනිදා හා 17 වෙනිදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. එම නාම යෝජනා සඳහා විරෝධතා බහර ගැනීම ලබන 31 වෙනිදා දක්වා සිදු කරන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. අනතුරුව නිලවරණය සඳහා සුදුසුකම් ලැබූ නාම යෝජනා ලබන ජනවාරි 14 වනදා ප්‍රකාශයට පත් කරන බව සඳහන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දහිමි නාමලේඛනය බෙවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි 9 වනදාට පෙර පැවැත්විය යුතු බවයි. එසමගින් ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk